මේ දෙමළ මුස්ලිම් සිංහල ඉස්කෝල එකට තිබ්බනා එක එක ඉස්කෝලේ ගියා නම් උඹලා ඉතින් අද මේ පස්න උබ්බේ වෙයිද ඇයි පොඩි එකා පොඩි කාලේ ඉඳන් මේ දෙමළ යාළුවෝ සිංහල යාළුවෝ නේද මමත් පුතා ඉතරේම තමයි හිටියේ ඈ පොඩි කාලේ ඔහොම හිටියේ ඒක නේ හමුදාවටවත් යන්නේ නේද හමුදාවේ ගිහින් හැබැයි මං කොතනත් පොඩි කාලේ මං අමුතුයි මං හොයනවා දෙයක් ඉස්කෝලේ යන කාලේ ට්‍රිප් එකක් ගියා නම් විනෝදෙන්ද නෙමෙයි ගියේ ඒ කාලේ අපි මිතු කොහොමද මේවා කරේ ඒ මානසිකත්ව තමයි මන් දිවි. දැන්ටත් එහෙම තමයි. ඈ එතකොට මට හමුදාවේදී හම්බෙනවා මම ඉන්න එකකේ කිට්ටු කරන්නේ නැති එකකයක් තමයි විදමුදා බුද්ධයන්තේ. විදමුදා බුද්ධයන්තේට අපිව ගන්නෙ නෑ ළඟටවත් ගන්නෙ නෑ. අවසානයේ මම විදමුදා බුද්ධයන්තේට ගන්න ඔක්කොම කරලා ඒ අවසරත් ආවා. ඒ වෙලාවේ මට ලාංඡපුල් කෝස් එක ඇවිල්ලා මම එතනින් ඉස්සලා යනවා. ඒ නොවෙන්ද විදමුදා බුද්ධයන්තේ තමයි යන්නේ. නමුත් බුද්ධයන්ත ක්‍රියාකාරකම් වෙන ඕන තැනක ඒක දෛව්‍යමාවය ඒක තමයි මම මේ කියන්නේ 53 සේනාංකේ පව අවසානයේ ඒ කියන්නේ අපේ ඒකකේ බලාගෙන ඉන්න උනේ මට වඩා මේ ආධුනික අලුත ආපුන් එක්ක මට ඉන්න උනේ මේ මං ඉද්දී ඔපිතල ලොකු ලොකු අය එක්ක ඉඳ වෙච්ච එක අන්තිමට ඒ වගේ තත්ත්වකුන් දෙනවා මට දෛව්‍ය දුන්න හැමදේම මේකයි මං කියන්නේ ජීවිතේ මට හැමදේම අත්දැකීම් කොට දීලා තියෙනවා සියල්ල මං දැකලා ඉවරයි මම කියන්නේ මෙච්චරයි සිංහලයට වඩා පුතේ මුස්ලිම් එක රින්ගුවා එල්ටිටි එක ඇතුළට අහු වුණා නම් කෑලි ගන්න දෙයක් තියනවද? දන්නවනේ නේද අහු වුණොත් මොකද වෙන්නේ කියලා? ඒ වගේ දේවල් වුණා. දෙමළ එකාමත් යනවා එතනට. සිංහලයට වඩා දෙමළ එකක් ගියා. ඒ මොකටද? මේ රට රකින්න. දේශපාලුව තමයි පුතා මේක බෙදලා තියෙන හොඳට කල්පනා කරපල්ලා අම්බලා මේක ඇල්ලුවොත් උඹලට අල්ලන්න පුළුවන්. මේ ලස්සනට තිබ්බ රට කොහෙන්ද විනාසුනේ කියලා හොයාගෙන ඵලයල්ලා නිකම්ම වෙයි 77 විරුතාර්ථිකේ නාවන් නම් මේ රටාද මෙහෙම උඹලට දුක් විඳින්න වෙයිද මං 77 ඉපදිලා නැහැ මං 81 ඉපදෙන්නේ මං මග කාලෙන් ගලපගෙන යද්දි මට අහු වෙනවා මේ විරුතාර්ථිකේ තමයි මේකට කෙලිය කියලා නමුත් ඒක ගෙනාපුන් අද වීඩියෝ නේද උන් අද තේච්චු මේ රටේ මාරයි නිබං මේ අද උඹලා දුක් විඳින ජීවිත ලෙඩ රෝග ඒ වුණාට ඒක ගෙනාපුන් අද වීඩියෝ තේෂ්ටයි මාරයි බා මාරයි මාරයි නේ පව් චුට්ටක් කොහොමද හොඳට බලපල්ලා ප්‍රභාකරන් කියන චරිත නිර්මාණය වෙන්නේ මොන ආණ්ඩුවක් තුලද? ලැජ්ජ වෙන්න එපා පුතා කතා කරමු අපි. මට වැඩක් නැහැ මහින්දගේ වැඩකුත් නැහැ මොකාවෙන් මට වැඩකුත් නැහැ මහින්ද වේවා රනිල් වේවා මෛත්‍රී වේවා රට හදනවද මේ පරිසරය රකින්නවද අන්න එදාට මම ඕකට හරි හාමුදුරන්ට හරි දෙදාන නමනවා මව්බි මාත් මව්බේ මිනිසුත් වෙනුවෙන් මුං හඬ නැගුවොත් අන්න මං එදාට ඕන් ඉතරා දන්න නමයි. එතෙක් ඔය එකෙක්වත් ඉතරා මං නමන්නේ නැහැ වැඩක් නැහැ පුතා.